මේ ඔබට පසුබිමෙන් නැසෙන්නේ ඊශ්‍රායලය සහ ලෙබනනය අතර දේශ සීමාවේ වෙඩි හඬයි. මේ මොහොත වන විට ලෙබනන් සිට ඊශ්‍රායලයේ IDF එකට හමාස් සටන්කාමීන් නොබ හිස්බුල්ලා සටන්කාමීන් වෙඩි තැබීම සිදු කරනවා. ඒ වගේම යුද්ධ ටැංකි නාශක අවි ප්‍රහාර සහ රොකට් ප්‍රහාර 5කට වඩා වැඩි ප්‍රමාණයක් මේ වන විට ලෙබනන් භූමියේ සිට ඊශ්‍රායල් භූමියට පතිත වී ඇති බවටයි තොරතුරු වාර්තාවන්. ඒ අනුව වාර්තා වන නවතම තොරතුරු වලට අනුකූලව IDF soldiers in the area are responding with live fire. ඒ අනුව සජීවී වෙඩි තැබීමක් මේ වන විට ලෙබනන් සහ ඊශ්‍රායල් අතර දේශ සීමාව තුළ සිදු වෙමින් පවතිනවා. මේ ඔබ දකින්නේ ඛේදනීය තත්වයයි. මේ රෝහලක් ආශ්‍රිතව ගාසා තීරයේ පලස්තීන වැසියන් ඊශ්‍රායලයේ දුන් නියෝගයට අනුව ගමන් කරමින් සිටින ආකාරය සහ අද වන විට ඔවුන් ජීවත් වන ආකාරයයි. ඉතාමත්ම ඛේදනීය තත්වයක් මේ භූමිය නිර්මාණය වෙමින් පවතිනවා. විශාල සංඛ්‍යාවක් අවතැන් භාවයට පත්ව කුඩා දරුවන් කාන්තාවන් ඇතුළු දැඩි පීඩාවකට පත්ව සිටින ආකාරය තමයි ඔබ මේ දකින්නේ. ඔවුන් මෙහෙම ජීවත් වෙච්ච මිනිස්සු නෙවෙයි. හමාස් සංවිධානය කරන ලද 90 අදූරදර්ශී වැඩපිළිවෙලක අවසන් ඛේදවාචකය තමයි මේ මිනිසුන් සියලු දෙනාම මේ භුක්ති විඳින්මින් සිටින්නේ. ස්පුට්නික් මාධ්‍ය වාර්තා කර තිබුණු දර්ශන තමයි අප මේ උපුටාගෙන ඔබ වෙත වාර්තා කරනු ලබන්නේ. මේක ඛේදවාචකයක්. මේ 90 දේශපාලනික හෝ ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් වල අවසන් ප්‍රතිඵලය සියලු මිනිසුන් ඛේදවාචකයකට පත් කර ඇති ආකාරය තමයි ඔබ මේ සියලු දෙනාම දකින්නේ. මේ යුද්ධය අවසන් වන යුද්ධයක් නොවන බව බොහොම පැහැදිලි. ඒකට හොඳම සාධක සාක්ෂිය සපයනු ලබන්නේ මේ මොහොත වන විටදී කැබිනට් මණ්ඩලය හදිසි කැබිනට් මණ්ඩලයක් සංවිධාන වුණා. හදිසි කැබිනට් මණ්ඩලය හමුදා මූලස්ථානයේදී ටෙල් අවිවලදී තමයි සාකච්ඡාවට බඳුන් කෙරුණේ. එහිදී නෙතන්‍යාහු ප්‍රකාශ කළේ ඊශ්‍රායලය බිඳ දමන්නට හමාස් සංවිධානය කටයුතු කරනු ලැබුවා. දැන් හමාස් සංවිධානය සම්පූර්ණයෙන්ම විනාශ කරන තුරු අපි අනිවාර්යයෙන්ම යුද්ධය රැගෙන යනවා කියන ආන්දෝලනාත්මක ප්‍රකාශය මේ මොහොත වන විටදී සිදු කර තිබෙනවා. ඉතින් ඒ නිසා හිස්බුල්ලා සටන්කාමීන් හෝ වේවා හමාස් සටන්කාමීන් හෝ වේවා මේ සියලු දෙනාටම එරෙහිව දැවන්ත යුද්ධයක් මේ වන විට ඊශ්‍රායලය ක්‍රියාත්මක කරමින් පවතිනවා. මේ වන විට ඒකාබද්ධ ආණ්ඩුව නිර්මාණය කරාගෙන් පසුව ඔවුන් පවත්වනු ප්‍රධාන රැස්වීමේදීම සාකච්ඡාවට බඳුන් වී තිබෙනවා. මේ වෙද්දී ඊශ්‍රායල් අභ්‍යන්තරයේ යම් ආකාරයක ජන විරෝධයක් පැන නැගෙමින් පවතිනවා. ඒකට හේතුව තමයි මේ වෙද්දී ප්‍රාණ අපේට ලබාගත් 130කට ආසන්න ප්‍රමාණයක් තවමත් නිදහස් කර ගැනීමට ඊශ්‍රායලයට හැකියාවක් ලැබිලා නැහැ. මෙම කැබිනට් රැස්වීම තුලදී 1300ක් මරණයට පත්වීම පිළිබඳ ඔවුන් තමන්ගේ කනගාටුව ප්‍රකාශ කරමින් යම් ආකාරයක නිහඬියාවක සිට ඇති බවට තොරතුරු වාර්තා වෙනවා. ඒත් එක්කම තමයි මේ වෙද්දී විපක්ෂ නායකවරයා විදිහට හිටි බෙනි ගාන්ස්ගේ මූලිකත්වයත් දැන් ආණ්ඩුවට හිමි වෙලා තිබෙන නිසා ඔවුන් පිළිගැනීමත් මෙහිදී සිද්ධ වෙලා තිබෙනවා. නෙතන්‍යාහු විසින් ප්‍රකාශ කර තිබෙනවා වර්කින් අරවුන්ඩ් ද ක්ලොක් විත් ද යුනයිටඩ් ෆ්‍රන්ට්. අපි ඒකාබද්ධ වැඩපිළිවෙලකට යමු මේ මොහොතේ පවතින තත්ත්වය ගැන සලකලා. ඒත් එක්කම තමයි හමාස් thought we would demolish හමාස් සැලසුම් කරේ අපව විනාශ කරන්න. It is we who will demolish Hamas. හැබැයි අපි තමයි Hamas විනාශ කරන්නේ. නෙතන්‍යාහු කැබිනට් එකේදී ප්‍රකාශ කර තිබෙනවා send a clear message to the nation, the enemy and the world. අපි බොහොම පැහැදිලිව සතුරා පිළිබඳ පණිවිඩය ලෝකයට නැගෙන යමු. මේ වෙද්දී ඔබ මේ දකින්නේ ගාසා තීරයේ පෙර තිබුණු තත්ත්වය සහ ගාසා තීරයේ අද වන විට පවතින තත්ත්වයයි. ඊශ්‍රායලය තවමත් මේ නතර කරන මාටක් පේනෙන්නට නැහැ. මේ වන විට ජෝර්දානයේ සිට ඊශ්‍රායලයේ දකුණු කොටස් වලට මේ වන විට වැලි කුණාටුවක් පැමිණ ඇති බවටත් තොරතුරු වාර්තා වී තිබෙනවා. අපි ඔබට ලැබෙන තොරතුරු එසැනින් ඒ මොහොතේම රැගෙන එන්නට බලාපොරොත්තු වෙනවා. අප subscribe කරන්න අපි ඔබ වෙනුවෙන් පෙනී සිටිනවා.